ටෙක් MCL ගේ YouTube channel එකට ඔයාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ස්මාර්ට්ෆෝන් එකක් කියන්නේ ඕනම කෙනෙක් ගාව දකින්න තියෙන සුලභම ඩිවයිස් එකක්. ඉතින් මේ ඩිවයිස් එකෙන් අපේ එදිනදා වැඩ කටයුතු ගොඩක් ලේසියෙන් වගේම කිසිම මහන්සියක් නැතුව කරගන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්න හිතුවා ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට වැදගත් වෙන වගේම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක ලස්සනට හදාගන්න පුළුවන් ඇප්ලිකේෂන් පහක් ගැන කතා කරන්න. අද වීඩියෝ එකෙන් කතා ගන්න ඇප්ලිකේෂන්ස් ඔයාට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ නිසා වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඒ වගේම ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කළොත් විතරයි ඔයාට මේ වගේ වීඩියෝ තවත් බලන්න පුළුවන් වෙන්නේ. මාව social media වලින් follow කරලා නැත්නම් follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි කතා කරමු ඔයාගේ phone එකට වැදගත් වෙන මේ application පහ මොනවද කියලා. පළවෙනි app එක විදිහට මම තෝරගත්තේ Dataly කියන app එක. මේ ඇප් එක Google ආයතනය විසින් නිර්මාණය කරන ඇප්ලිකේෂන් එකක්. ඒ නිසා අපිට කිසිම බයක් නැතුව යූස් කරන්න හැකියාව තියෙනවා. මේ ඇප් එක ගැන කිව්වොත් ඔයාගේ ෆෝන් එකේ මොබයිල් ඩේටා ඉක්මනට ඉවර වෙනවා නම්, එහෙමත් නැත්නම් අනවශ්‍ය ඇප් වලට ඔයාගේ පර්මිෂන් එකක් නැතුව අප්ඩේට් වෙනවා නම් ඒ ප්‍රශ්නේ නැති කරන්න පුළුවන්. සරලවම කිව්වොත් ඔයාගේ මොබයිල් ඩේටා ඉතිරි කරගන්න මේ ඇප් එක ඔයාට ගොඩක් උදව් වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඇප් එක ඕපන් කරගත්තාම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඇප් එකේ මැනේජ් ඩේටා කියන එකෙන් දවසක් ඇතුළත ඔයාගේ ෆෝන් එකේ යූසේජ් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම සතියක් ඇතුළත නැත්නම් මාසයක් ඇතුළත ඩේටා යූසේජ් එක මේ ඇප් එක හරහා ඔයාට බලා ගන්න පුළුවන්. මම මේ සතිය ඇතුළත මොබයිල් ඩේටා යූස් කරේ නැහැ. ඒ හින්දා මෙතන පෙන්නන්නේ 0. ඒ වගේම තමයි වැඩිම මොන ඇප් වලද ඩේටා යූස් වෙන්නේ කියලත් මේ ඇප් එක හරහා දැනගන්න පුළුවන්. ඉතින් එහෙම බලලා ඔයාට පුළුවන් පහලින් තියෙන සේව් මොබයිල් ඩේටා කියන එක ක්ලික් කරලා ඩේටා වැඩියෙන් යූස් වෙන එක අඩු කරගන්න. ඒ වගේම තමා ඔයාට හැකියාව තියෙනවා ඩේලි ලිමිට් එක හරහා දවසට යූස් කරන්න ඩේටා ලිමිට් එකක් දෙන්න. එතකොට ඔයාගේ ඩේලි ලිමිට් එක පාස් කරනකොට මේ ඇප් එක හරහා ඩේටා බ්ලොක් කරලා ඔයාට නොටිෆිකේෂන් එකක් එවනවා. ඒ වගේම මේකේ තියෙන හොඳ ෆීචර් එකක් තමා බෙඩ් ටයිම් මෝඩ් කියන්නේ. මේ ඔප්ෂන් එකෙන් ඔයාට පුළුවන් හදිසියේ හරි ඔයා ඩේටා ඔන් කරගෙන නිඳ ගියොත් ඔයාගේ ෆෝන් එකේ ඔටෝ අප්ඩේට් කරන Android OS ඇප්ලිකේෂන් වල අප්ඩේට් වගේම මොබයිල් ඩේටා වලින් කරන හැම දෙයක්ම මේ ඔප්ෂන් එක හරහා නවත්තනවා. ඉතින් මේ ඔප්ෂන් එක හින්දා ඔයාට ඔයාගේ මොබයිල් ඩේටා භාගෙට භාගයක් ඉතුරු කරගන්න පුළුවන්. මම දෙවැනි ඇප්ලිකේෂන් එක විදියට තෝරගත්තේ MIUI i5 කියන ඇප්ලිකේෂන් එක. ඔයාට ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන ෆෝන් එකක් තියෙනවා නම් ඔයාට තේරෙනවා ඇති තනි අතින් නොටිෆිකේෂන් බාර් එක පහළට අදින්න අපිට ගොඩක්ම අමාරුයි. Samsung One UI ඒ වගේම ආරංචි විදියට EMUI 10 වලත් user ෆෝන් එකේ උඩින් තියෙන ඔප්ෂන් වලට ලේසියෙන්ම ඇක්සස් කරන්න හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් මේ ඔප්ෂන් එක ගන්න බැරි ස්මාර්ට්ෆෝන් වලට වැදගත් වෙන ඇප් එකක් තමයි මේක. ඔයා දැකලා ඇති iPhone වල යටින් උඩට ඇද්දාම notification bar එක වගේ ඔප්ෂන් එනවා. ඉතින් මේ ඇප් එක හරහා ඔයාට පුළුවන් වෙනවා උඩින් ගන්න තියෙන notification bar එක පහලින් ගන්න. ඔයාට පේනවා ඇති උඩින් තියෙනවා ටික් එකක් දාන්න. අන්නේ ටික් එක දාන්න. ටික් එක දැම්මට පස්සේ ඔයාට පහලින් බලා ගන්න පුළුවන් වෙයි මේ වගේ අයිකන් එකක්. ඒක උඩට ඇද්දාම මේ විදිහට ඔයාට පුළුවන් notification bar එක ගන්න. ලොකු ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක්ට මේක ගොඩක්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔයාට පුළුවන් notification bar එකේ colors හදන්න, notification වෙනස් කරන්න, status icon හදන්න වගේ ගොඩක් දේවල් මේ ඇප් එක හරහා කරන්න පුළුවන්. මගේ ලිස්ට් එකේ තුන්වෙනි ඇප්ලිකේෂන් එක විදිහට තෝරගත්තේ Thoughts කියන ඇප්ලිකේෂන් එක. මේ ඇප් එක බැලූ බැලමට ගොඩක්ම සරල ඇප්ලිකේෂන් එකක්. මේ ඇප් එක හරහා ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ වටින ඩොකියුමන්ට්ස් නැත්තම් ප්‍රයිවට් නෝට්ස් වගේ දේවල් හංගලා තියන්න. ඔයාගේ ඩොකියුමන්ට්ස් පහල තියෙන එඩිට් බටන් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ ඇප් එකට ඇඩ් කරන්න. ඒ වගේම පහලින් තියෙන ඔප්ෂන්ස් කියන එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් මේ ඇප් එක ඕපන් කරන්න බැරි වෙන්න පාස්වර්ඩ් එකක් දෙන්න. ඉතින් මේ ඇප් එක මම තෝරගත්තේ සමහර වෙලාවට සමහර අයට අමතක වෙනවා එයාලගේ පාස්වර්ඩ් වගේ දේවල්. ඉතින් ඒ වගේ අයට මේ ඇප් එකේ නෝට් එකක් විදියට සේව් කරලා තියාගන්න පුළුවන්. මේ ඇප් එකට පාස්වර්ඩ් එකක් දාලා තියෙන නිසා කිසි කෙනෙක්ට ඔයාගේ යූසර් නේම් පාස්වර්ඩ් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හතරවෙනි ඇප්ලිකේෂන් එක විදියට මම තෝරගත්තේ ඕනම කෙනෙක්ගේ ෆෝන් එකක් ලස්සන කරන්න පුළුවන් ඇප් එකක්. මේ ඇප් එකේ නම තමයි වෝලි කියන්නේ. මේ ඇප් එක පාවිච්චි කරන්න ඔයාගේ මොබයිල් ෆෝන් එකේ ඩේටා ඔන් එකේ තියෙන්න ඕනේ. ඒ වගේම ඇප් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාට ගොඩක් හොඳ වගේම ක්‍රියේටිව් වෝල්පේපර්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට කැටගරි වයිස් දීලා තියෙන නිසා ඔයාට පුළුවන් ඔයාගේ කැමැත්ත පරිදි වෝල්පේපර්ස් ඇඩ් කරගන්න. ඔයා වෝල්පේපර් එකක් තෝරගත්තට පස්සේ ඔයා කැමති නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ඇප් එක අරහාම ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ වෝල්පේපර් එක විදිහට ඇඩ් කරගන්න.
මම මේ ඇප්ලිකේෂන් එකේ දැක්ක විශේෂම දේ තමයි ඔයාට පුළුවන් මේ ඇප් එක හරහා වෝල්පේපර් ස්ලයිඩ් වෙන්න දාන්න. ගොඩක් ස්මාර්ට් ෆෝන් වල මේ ෆීචර් එක තියෙනවා. නමුත් සමහර ස්මාර්ට් ෆෝන් වල මේ ෆීචර් එක නැහැ. ඉතින් ඒ වගේ ෆෝන් වලට පුළුවන් මේ ඇප් එක හරහා ඔයා කැමති වෝල්පේපර්ස් වල ප්ලේලිස්ට් එකක් හදලා ඔටෝ ප්ලේ වෙන්න දාන්න. ඔයා අනිවාර්යයෙන්ම try කරලා බලන්න මේ ඇප් එකත්. පස්වෙනි ඇප් එක විදිහට මම තෝරගත්තේ ශාසාම් කියන ඇප් එක. ශාසාම් කිව්වම ගොඩක් කට්ටිය දන්නවා ඇති. නොදන්න අයට මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මේ ඇප් එක ගැන. හිතන්නවා ගමනක් යනකොට ඔයාට ඇහෙනවා ලස්සන සින්දුවක් ප්ලේ වෙනවා. ඒ වගේ වෙලාවට ඔයා නොදන්න සින්දුවක් නම් සින්දුව මොකද්ද කියලා ඔයාට හිතාගන්න බැරි වෙයි. ඒ වෙලාවට ඔයාට පුළුවන් මේ ඇප් එක හරහා ඒ සින්දුව මොකද්ද කියලා තෝරගන්න. සරලවම කිව්වොත් සින්දුව යන වෙලාවට මේ ඇප් එක ඕපන් කරගෙන ඔයාට පේන්න තියෙන ශාසාම් ලෝගෝ එක උඩ ක්ලික් කරාම මේ ඇප් එක හරහා සින්දුව අඳුරගෙන ඔයාට සජෙස්ට් කරනවා. මේක කරනකොට ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ෆෝන් එකේ මොබයිල් ඩේටා ඔන් කරලා තියන්න. ඉතින් මේ තියෙන්නේ මම ඔයාට කිව්ව විදිහට මම සින්දුව ප්ලේ කරලා මට සජෙස් කරපු සින්දු ලිස්ට් එක. ඉතින් මේ විදිහට ඔයාටත් පුළුවන් ඔයා පාරේදී යනකොට බස් එකේදී යනකොට වගේම ඇහෙන සින්දු මොනවද කියලා මේ ඇප් එක හරහා හොයාගෙන ඩවුන්ලෝඩ් කරගන්න. විශේෂම දේ තමයි ඔයාට සිංහල සින්දුත් මේ ඇප් එක හරහා හොයාගෙන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එකත් මම ඔයාට රෙකමන්ඩ් කරනවා යූස් කරලා බලන්න. ඉතින් ඔයා මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. Facebook, Instagram මාව follow කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝ තවත් බලන්න මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. මන් දාන අලුත්ම වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න එහා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. Like කරන්න, ඒ වගේම වටිනවා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් දැනගන්න පුළුවන් තරම් share කරන්න. එතකොට ඔයාගේ යාළුවන්ටත් මේ ඇප්ලිකේෂන් ගැන දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් යාළුවනේ තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.